පන්වාද පැතිකඩ සන සමඟ අදජපන හිටපු අග්‍රාමතය ශිංෂෝ අබේ මැතුතුමා වෙනුවෙන් මැරට ශෝකදිනයක් වෙෙස්‍රකාශයට පත් කලති නෝ ශෝකවිෙනයක් නමුත් මේ රජයන වාඩුදිනයක්මයි දවත්ම අවාසනාවන්ත ලෙසයි පවගේ දවස ශිංශෝ අබේ මත්නයක්ද ්‍රහරයකින් බව ප්‍රප්ත වනේ ලංකාවේ දේශපාලන තත්වය උණුසුම් වැැවෙන් තියෙනවා. අලුත් ජනාධිපතිවරක් අලුත් අගමැතිවරෙක් පත්කර ගැනීමට අවශ්‍ය වෙන බව කථනායකවරයා ඊයේ පක්ෂනායක රැස්වීමෙන් පස්සේ පර්ලිවෙන්න්තුවය තිබුණු ඒ සවස ප්‍රකාශයට පත් කළා. ඉදිරියේ ජූලි මාසේ මාසේ විසිවැනිද වෙන කොට අලුත් ජනාධිපතිවරෙක් කරගන්නට අපිට පුළුවන් වෙයිද ඒ සඳහා වන නීතිමය ප්‍රතිපාදන कोයි වගේ ද මේ පි බදව සාකච්චා කිරීම සඳහා අද අපි පැසිකට වැඩසරහට ඉතාත්ම ගෞරවෙන් ආරාධනා කළ හිටපු ජේෂ්ට අතරයක සොලිසිට ජෙනල් ජනාධපතිීතිය ශ්‍රීනාත් පැරරා මැත්තුවාට සුබසනක් සදසනසෝක ආරම්භයක්හැටියට දැන් අපි මේ ක්‍රියාදාමය ඇතුළේ පහුගිය මැයි මාසේ සවාන මාර්තු මාසේ තිස් එක්පනිත ඉඳලා මේ ඉස්සරහට එන සිද්ධි දාමය දිහා බැලුවත් කාරය. අපි විවිධ සිද්ධි පහුකරගෙන ඇවිල් අතමයි මෙටෙන්ට අද ඇවිල්ලා තියෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිවරය ඉල්ලා අස්වීම් සම්බන්ධයෙන් තියනවා ප්‍රතිපාදන කොහොමද ඒවගේ අවස්ථාවක කරන්න කියලා ජනාධිපතිවරයායි අගමැතිවරයායි දෙන්නම එකවර ඉවත්තු වන්න මොහොතක් කාවෝත්. ඒ පිළිබඳවත් නිශ්චිත සඳහන් අපේ අඩුක්‍රමේ නීතිමය ප්‍රතිපාදනවල තියනෝත්. එහෙමයි තියනවා අසෝක මට වෙන මේ කියන්න දෙන්න ප්‍රධානකාරය තමයි ජනාධිපතිවරයා ඉල්ලාස්ුවන අවස්ථාවේදී ඔහු එය කථනායකවරයා වෙත ලිියක් තමා ගත්සනයටට ලිපියක් මගින් දවන්නට ඕනේ. ඒ අවස්ථාවේද අගමැතිවරයෙකු හිටිය නම් හිටියනම්. ජීතිය ක්‍රියාත්මක වීමෙන් අගමැතිවරයා වැඩපවලන ජනාජිපති බවට පත්වෙනව තාවකාලිකව උපරිම මාසයක කාලයක් සඳහා. හැබයි ඒකට ජනාතිපතිවර ඉල්ලාස්සවීමක් දීල තියෙන්න්න ඕන තියන්ඩ අවශ්‍ය වෙන හතුවක්ක ස හුද්දුරෙන් ඉවටලා තියන්න එහෙම නැතුව බෑ නත් ඉවත් වනොත් ඒ මොහොතේ ඉඳලා නීතිය ක්‍රාත්මකවීමෙන් ව්‍යවස්ථා පිත විදිවිධාන ක්‍රියාත්මක වීමෙන් එතන අගමතිවරයෙක් ඉන්නවනම් එයා වැඩබලන ජනාධිපති හැටියට එක මාසයක කාලයක් උපරිමය පත්වෙනවා. අනික් අතට ඔහු ඉවත්වන ජනාජිපතිවරයා ඉවත්වෙන අවස්ථාවදී ඔබතියුම් ආකිවෝ වගේ අගමැතිතුමත් ඉල්ලාසුනුත් නත යිටස් සෙල් ඉල්ලාසුනුත්. එහෙමත් නැත්න යම් හේතුවක් හිදා ඒවක්කට ඉන්න අගමැතිවරයාට ජනාධිපති දුරේ තනතුරට පත්වෙලා කටයුතු කරන්න බැරි තත්්‍රයක් තියෙනවාන එත නදී කථනායකතුමා අරමං කියපු මාසයක කාලයක් සඳහා වැඩබලන ජනාධිපතිවරයා හැටියට පත් වෙනවා. මේක අපි තේරුම් කණන්න එක අවශ්‍යයි. මොකේද මේක තියෙන වඩාහම සර්ලකාරණය මේ මොහොතේ. මේ මහත මේ අපි මේ සජීවීියෝ වැටස්රාන්ට සම්බන්ධ වෙන අද උදෑසන වලටත් ලංකාවේ ජනාධිපතිවරය කින්නො කිසි ගැටලුුවක්නෑ ජනාතිප දුරේ පුර පාඩුුවක්නෑ අගමැතිවරයකුත් තින්නවා එතනත් කිසි අඩුකාඩ්ුවක් නෑ මේ මහොතේ ජනාධපතිවරයා ඉන්න අග්‍රහ මාත්‍යවරයා ඉන්න හැබැයි තැන් කථානාකවරයා අපිට දැනුම් දිල තියනවා ජනාධිපතිවරයා හේට පෝය දවස අස්වනවයි කියලා මේ ඒන්නේ ජනාධිපතිවරක් අපි දන්නවනේ දුරකාලේ ඉවත්තුරොත් දුරකාලේ අවසන් වෙනවනම් අපිට තේරෙනවා හරි මේ දවසට ඉවර වෙනම දුරකාලයක ඔයි මෙහෙම තත්ත්වයක් ඒන්නේ ජනාධිපතිවරේ කලින් දැනුන්දීලා නෝටිස් දීලා ඉල්ලාශවන බව කියන එක. මේක අපේ නීතියත් එක වැැලු හම මේ පිළිබඳව විශේෂ අවධානයක් තියෙනවා මෙහමයි. ඔය කියපු මම හෙට දවසි ඉල්ලාස්වෙනවාය කියලා කියපු දැනුම්දීම නීතිමය වසයෙන් වලංගුතාවක් නෑ. මොක දෙහෙම කරන්න නං කියලා කිය. ඒක කරන්න නං කියලකීමක් විතරයි. අර නං කියල කියපු හෙටවඋදේ වෙනකට ගනස් වන්න පුළුවන් ම වෙනස් කියලා කිය නෙමයි වෙනස්වෙන පුළො. නමුත් නිසිආකාරව ඉල්ලා අස් වෙනවා නං එතුමා කළ යුතු වන්නේ. ලිකීතව තමන්ගේ අත්සන යටතේ මං මෙන්න මේ දවස ඉඳලා. ජූලි දහතුනන් ජූලි දහතුන් වෙද ඉඳලා ඉල්ලා සුනයි කියලා කියන ලිපිය තමන්ගේ අත්සන යටතේ කතාානයකරට දිරිපත් කරන්නට න. නො කතානායකවරට දිරිප කරන්න ව්‍යවස්ථාව යටතේ ඒ අවශ්‍යප්‍රතිිපාදනයක් නීතිය යටතේ ය අගැතිරට නවෙ ඔබ කියන කතානතන. අනික් අතට අගමතිවරයා ජනාධිපතිවරයා ඉන්න කාලය තුර හාලය තුළ අගමතිවරය ඉල්ලාසෙනවා නං අගමැතිතුමා ජනාධිපතුමාට තමයි ඒ ඉල්ලාවීම යවන්නට ඕ ජනාධිපතිවරයා ඉල්ලාසනන දැන්ව හෝ දැනට කියලති න හට දුරේ නිලාසන බව එහෙවනම් මේ ලියවම යා යුතුව තියෙන්නේ කතානායක කතානායක තුමාන් තැන් කථනායක වරයක් මේ ලිවුම ලැබූ ගෝත්. ල්ලාස්වීම ලියුම ලැබුව. ඔහුට අණ්ඩුක්‍රම් ්‍යවස්ථාව විශේෂයෙන්ව අපි දන්නවා ආණඩුකරම් වි්‍යවස්ථාවේ හතලිහ එක ආ වගන්තියේ සිට න පිළිබඳව ප්‍රතිපාදන තියනවා හතලිහ දෙක හතලිහ තුන කියන අනු කොටස්සල මේ පිළිබඳ ප්‍රතිපාදන සඳහන්කල්ල තියනවා පොයි වගේද කතානායකවරට කටයුත්තු කරන්න වන්න. ඒ ලිපිය ලැබුනම ව්‍යවස්ථාව තියන විදිවිධාන ඇතුළත, මාසයක් ඇතු මාසයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරවලතිය අවස්ථාව කති හැරෙන්න්නට මේ මෝතේ මේක් තවසරල කරගන්න පුළුව අද එතකොට දජූලි මාසය දහතුන් වෙන් දයි ලියම නැතන්ගේ ඉල්ලාස්වීම ක්‍රාත්මක වෙනවනම් අගෝස්තු මාසය දොලහ හෝ ඊට ඉස්සර දවසක් වෙනකොට පාර්ිමේන්තුව මගින් අලුත් ජනාජිපති දුරයට කෙනෙක්ව පත් කරගණ්ඩුවන වැඩ බැලීම සඳහා මංකිව්වා වගේ ඒ අරමයිසරක ෝගේ අගමැතිවර තාම ඉන්නවනං නීතිය ක්‍රියාත්මක වීමමයි කාල සීමාව සඳහා පමණක් හොපත් වෙලා. එයාට දිගටම ඉන්න බෑ. එහෙමන කථනාකතුමා ඒමත ක්‍රියා කරලා පාර්ලිමේන්තුව කැඳවලා ඒ තනතුරට තරග කරන්න ඉන්නවනයි එකරගේ නාම ෝජනාපත්‍ර බාර අරගෙන චන්දයක් තියලා පත්කළ යුතුය පත්කිරීම කරෙන්ට පුළුවන්. අර ඒ නාමයෝජනා භාරගන් අවස්ථාව වෙනකොට ඒ කාලෙ වෙනකොට පාර්ලිමේන්තුවේ ඉන්න දෙසිය විසි පහ අතරීින් එක්කෙනෙක් ට එක දෙක් කියන්න දෙන්න දෙසිය විසිප පහතරක්නෙක් නමුතු මේ පාර්ලිමේන්තුව මේ සංයුක්තිය ඇතුළත අප සලකා බැලුවොත් ඔය දෙසය විසි පහන් එක්කෙනකුට ඒ ධනාධිපති දුරයට ඉල්න්න බෑ. කවුවිල කවුරුත්නමයි මහින්ද රාජ පක්ෂ මහත්තයායට ජනාධිපති දුරේ වැඩබැලීම සඳහා ඉල්ලන්ඩ බෑ මොක දෙයා දෙවරක් දෙරක් මේරටේ ජනාධිපතිවරය හැටියට පත්වම් ලබල ති බිච්ච හින්ද. ඒක නුසුදුසුකමක් හැටියට සලකනවා නැවතවාරයක් පත් කිරීම.තකොට ඉතුරු වෙන දෙසය විසි හතරේ අතරින් ඉදිරිපත්වෙන අය බලලා රහස් චන්දයක් අරගෙන ඒ රහස් චන්දයෙන් බහුතර චන්දයක් ලැබෙන පුද්ගලයාව අ ඉවතගිය ජනාජිපතිවරයාගේ ඉතිරි කාලය සඳහා ජ මාස තිස් දෙකක් ඉවරයි. උපරිමය මාස විසි අටක්. ඒ කාලය සඳහා හිටපු ජනාජිපතිවරයාගේ සියලු බල සහිතව එක බලයා එක කාරණාවකට වෙන යටත්ව. හිටපු ජනාජිපතිවරයාගේ සියලු බලතල සහිතව එයා. ඒ වැඩබලන කාල සීමවෙදී ජනාජිපතිවරයා හැටියට පත්වනවා හැබැයි අර එතන පොඩි එක වෙන ශක්ති නොපියකත් මහිතන සඳහන් කළ යුතුයි මොකක් ද සාමාන්‍යෙන් ජනාජිපතිවරේ හැටියට පත් කෙනෙක් පත්වෙනකොට එයාට වෙන කිසිම දුරයක් දරන්ඩ බෑ පාලිමේන්තුව මන්ත්‍රරේ හැටියට ඉඩ බෑ පැහැ නමුත් අ වැඩබලන දුරය සඳහා පත්කරන පුද්ගලයාට ඒ කාලසීමාව තුළ පාලිමේන්තුවේ මන්ත්‍රීවරය කැටියට හිටියානං ඒ මන්ත්‍රී දුරය අහෝසි වෙන්නේ නෑ ඒක දිගටම ප්‍යත්පවර පැහැදිලි මේක අපි මේ කරුණු තේරුන්ගන් හවශ්‍යයි මොකද මේ ඇතවසෙන්ම බැලුවත් ජනතාව තුළින් පැරණැගුණු විප්ලවයක් නිසා මතු වුණු තත්ත්වයක්. මේක සාමාන්‍ය ව්‍යවස්ථාමය තත්ත්ව එක තත් එහා ගිය ජනතාවගේ නැගිට ඉම් තුළලින් ජනතාවගේ අභිලාශයන් තුලින් මතවුණු කාරණයක් ඒ නිසයි අපි හිටපු ජෙස්ට නියෝජ සොලිසිට ජෙනරාල් ශ්‍රී්ත් පෙර හත්මයක් එක්ක මේ කරුණු තව පැහදිලි කරන්න මොකද මේ පිළිබඳු අපි බෝ දෙනකුට මෙහෙම වඋනොත් කොහොම වෙයිද. අරම වුණොත් කොහොම වෙයිද කියලා සැක සංකා තියනවා තවකාරණයක් තමයි හෙට දිනය ජනාධපතිවරයා කලින්ම ප්‍රකාශයට පත්තරු මේ ජූලි දහතුන්ගලින් ද කියන බදාාත දවසො පොය දවස කියන්නේ රජයේ නිවාඩු දවසක් හැටියේටයි සලකන් එක නැකත් දවසදද ඒක නම් ඔබතුමාත තරමට මට අවබෝධයක් නෑ. අනිත්තතර බැලූහම තැන් ජූලි මාස දහතුුවන්ද පොය දවස වුනොත් මේ ලිව්ම ලැබු නහම මේක එදාම භාරගෙන ක්‍රියාත්මක වෙනවද රජයේයාන්ත්‍රණය තුළ. එහෙමයි. ඒ ඉන්න ජනාජිපතිවරයා තමන්ගේ අත්සනයටතේ කියලා තියෙනවනම් ජූලි මහසේ දහතන් හඳදලා මම ඉවත්වනායි කියලා. ඒක කථනායක වසේ නිලවසයෙන් භාරගත්ත ොහොතේ ඉඳලා හිටපු ඒ ජනාජිපතිවරයාගේ බලතල අහෝසිවනෝ. එතනින් එහාට ආයි එයාට ජනාජිපති දුරේ වඩ කටයතු කරන්නට ඉල්ලීමක් කරන්න බෑ. ඔහුගේ ජූලිවාාස දහතුන දවස තිබොත් එකැ හෙටදිනේ වදාද දවසර තිබ්බොත් හෝ ජුලි වාන්ස දහතුන් වනෙද අත්සනින් යෙදුවත්. ඒ ලිව්ම කථානායකවරයා බාරගත් සැනින් ඉවරවෙනවා දහත්‍රවෙන්දා සිට නෙවේ. ඒ භාරගත්ත මොහොතෙන්දලා ඒ ඉල්ලාස්වීම නීතිගත වනාලෙ සැයි සලගන්න. මම හිතනවා කථනායකතුමා ඒක භාරගත්තාය කියලා. සටහනක් ඇතුළු කරනවා ඇති අත්සන සහිතව එකත් එක්ක අර හිටපු ජනාධිපතිතුමාගේ දුරකාලය අවස තැන් අපි ලිහාගත්තා මේ ජනාධිපමාගේ දුරකාලය ඉල්ලාස්වීමෙන් අවසන් වෙන්නේ කොහොමතුති කියලා හැබැයි ඊළඟ කාරණය ජනාධිපතිකරයට විතරක් නෙමයිනේ. ජනතාවගේ මතය තියෙන්නේ අග්‍රාමාත්‍යවරය ඉවත්වයා යුතු කියල. තැන් අක්‍රා මාත්‍යවරේ ජ ග්‍රමමාත රණනි ික්‍රමසික මත්කයා මේ ප්‍රබඳව තමන්ගේ මතය ප්‍රකාශ කරලතින ඔහු කැන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂ කරීමට ඔහු බැන්දිලායින්නවාය ඔහු ජනාධිපතිවරයා නැතිවෙල මොහොතේදී ඉල්ලාස්වීමට වඩා මේ දෙකාතර බල රික්තයක් ඇත්වීම වලක් වන්නට කටයුතු කරනවායි කියන එක තමයි අග්‍රාමාතවරයාගේ පැත්තෙන් නැවත නැවත තහුරු කල් ලතියන්. හැ සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවකට බලය දෙන්නට තමන් විුරුද්ධ නෝල බවත් එතුවන් සඳහන් කල් ල තියනවා. මෙට මෙතෙදී කොහොමද මේ ජනාධිප්‍රතිවරයාගේ ඉවත්වීමත් අගමැතිවරයාගේ ඉවත්වීම පිළිබඳ කාරණයත් එකට බැඳෙන්. අසෝක වර්තමාන අගමැතු පරයාගේ ක්‍රියාවලිය ගැන මං යම් හෝ අවබෝධයක් ලබා ගෙන තියෙනවා නං ඔහුුවේ කළ ප්‍රකාශය තුළ ඔහු අනියම් ආකාරයකට කියන්නේ මට තේර නෑ තියට අයි අදහස වෙනස් කරගත්තුත්මික් දහතුන් වද මං ඉල්ලාස් වෙන්නේ නෑ එයා ඉල්ලා සුනාම මම එයා දන්නවා ්‍රියවස්ථාව ක්‍රියාත්මික වීම මගින් එයා නීතිය ක්‍රියාත්පක වීමෙන් වැඩ බලන විදායක ජනාතිිපති දුරට පත් නොගේ ප්‍රයා කියන්නේ ඒතන්ට මම යනවා. නොකී කියන්න ඒනේ. හැබැයි ඒ කාලසීමා වැතුලත මාසයක් කින් ඩෝඕන නෑ කථනායකතුමා පාර්ලිමේන්තුව කැඳවල අලුත් කෙනෙක් පත් කරන්න මාසයක්න්න ඕනෙ නෑ දිඳකීපයක් ඇතුරතු වනත් ඒ කාර්්‍යභාය ෂ්ි කරන්න පුළුවන්. එතු එතනදී වෙනත් පුද්ගලයෙක් පාර්ලිමේන්තුව මගින් යෝජනා කෙරුණොත් ඒ පුද්ගලයා දිවුරුන්දීලා එදා ඉඳලා. බලන්න ජනාතිිපති හැටියට කටයුතු කරන්නට ඕනේ මටට ඇහිලතිය ආකාරයට ඒ ක්‍රියාවලිය ජූලිමාසේ විසිවෙන්ද වෙනකොට අවසන් කරන බවට ඉංගියක් කතානායකතුමා අප්‍රදී තියනෙන තොකොට ඒ අන්තර්කාලයට රනිල් විික්‍රම සිහම හත්‍ය ස්වේච්චාවෙන් ඉවත්තුනේ නැත්තං. ඒයා වැඩබලන ජනාජිපති හැටියට කටයුතු කරනවා ඒ කාල සීමා වැතුට තයාට ජනනාජිපතිවරගේ බලතල ලැබෙනවා ම වෙනැෙනෙක් පත්දනොත් ය කැමතිවුණනත් අක මැතිවනත් එඒ අට ටටා බයි බයි කෙල ඇන්ඩුවනවා. අපි ශීනත් පැර මහත්මැයි කියල මේ අදහස ඊයේ කථානායකවරයා පක්ෂනායකර ඇස්වීමේදී මතුකරපු පක්ෂනායක ඇැසවීමෙන් පස්සේ නිකුත් කල නිවේදනයත් එක්ක ගලපලා තේරුම් ගන්නා වශ්‍යයි. ඒ මාර්්‍ය නිවේදනය තිබුණේ ජනාධපතිවරයා ගේ ඉල්ලා ස්වීම ලබා දෙන බව ජනාධපතිවරයා කථනායක තුමන්ට දැනුම්දීල තිබෙන බව හු තහුරු කරා ඉටට සෙෝකිවා ඒ අනුව ජූලි පහළුස්වනිද සිකුරාද දහතුන බදාද හෙට දහතුන ඉල්ලාස් සවුවීමම ජනාතිපත්තුමයි වන බව දන්නවල තියෙනවා. සිකුරාද පහළුස්වනිද පාර්ලිමේන්තුව හඳවන්නට ක තුුතු බහ මයි රෝද මැ් එක. ාලිේතු රස්සනට පස්ස පාර්ලිේන්තුව වට ප්‍රශ කරන කතානායක වරයා පුරක් පාඩුවත් තියෙන බව ජනාධිප තනතුරේ දහ නමේ අංග හරුවාද නාම යෝජනා කැදවනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරෙන් ජනාධිපති තනතුර සඳහා කෙනෙක්ව අලුතෙන් පත්කර ගැනීම සඳ විසිවැනි බදාද හරයටම සුමානයක් යනකොට නීතිමය ප්‍රතිපාදන යටතේ චන්දයක් පවත්වල අභිනම ජපතිවරය පත් කරගන්න නවාය කියලා ක ඔබ කිව්වා එක පුද්ගලයකුට අවස්ථාව නැහැ කියලා මේ තරගෙට ඉදිරිපත්ක වෙන්න මයි අලුත් ජනාධපතිවරක් අන්තර්වාර කාලෙට ඊළඟට මේ ජනාධිපති තනතුර සඳහා නාමයෝජන පාර්ලිමේන්තු මන්ත්‍රේවරුන් අතර දෙද්දී හොයි වගේ දේ ක්‍රියාදාම වෙන්න ඒ කියන්නේ යම් පුද්ගලේ කෝ පුද්ගලයෙන් තනතුරතඳ හා පාර්ලිමේතුව තුළ තර කරන්නට බලාපොරොත්තුවයෙනවා නම් ඒගොළන්ගේ නාමයෝජනා යෝජනා සිීරත්වෙන් ඉදිරිපත් කල යතුයි කෙලයි ම අටහගරන තියෙන්න්නේ. ඒ අනුව එක් පුද්ගලේගේ නම විතරක් ඉදිරිපත්වනොත් ඇහු නිතරගෙන් වැඩබල ජනාධීපති ුදුරයට පත්වෙනවා දෙදෙනකු හෝ වැඩි ගනක් තරගකලොත් බහුතර චන්ධයක් ලබන පුද්ගලයා අනිවාර්යෙන්ම ඒ තනතුරට පත්කලතු එතකොට මෙතැදි පාලිමේන්තේ චන්ද තියන්නන්නේ කොයි දිහට හචන්දයක් මේක වැදගත් මෙතෙන්දී තියන්නේ රහස් චන්දයක් කියන කාරණය ඉතාම වැදගත් කාරණයක් වෙනවා මේ පිළිබඳව ඉතාම පැහැදිලිව දක්වල තියනවා ආන්ටුකරමි ්‍යවස්ථාවයි හතලිහ වගන්තිය තුළ සඳහන් කරනවා කොයිආකාරයෙන්ද මේ චන්දයක් තියන්නට වුණොත් යාකාරයෙන්ද ඒ කටයුතු කරන්නේ කියලා අපි ඒ එක්වම බලන්න ඕන දැනටම ප්‍රකාශයට පත් කල්ල තියෙනවා සමග ජනබලවේග පාර්ලිමේන්තුව තුළ ඔවුන් ජනාධිපති දුරේ සඳහා අන්තර්වාර කාලයක් සඳහාාවන සමාවම් ඉතිරි කාලය දුර කාලේ සඳහා ගෝට අබේ රජ පක්ෂම හත්මයාගේ ජනාධිපති දුරේ ඉතිරි කාලය සඳහා ඔවුන් නාම යෝජනාව හැටියට ගේන්නේ සජි ප්‍රේමදස හත්මයයි කියලා දැනටමත් යෝජනා කල්ලා ඒ පක්ෂය තුළින් තීර කරලා තියන බවඒ මාධ්‍යයට ප්‍රකාශ කලා මෙතන තව වැදගත්කාරණයක් තියනන පරමත්න දැන් මේ වෙලාවේ පොහෝ දෙනා සාකච්ඡා කරනවා මේ මේ විප්ලවය කරපු ගෝගෝටාගම සටන් කරපු මේ අයගේ අභිලාශය තියෙන්නේ මේ දෙසිය විසි පහම එපා කියලා එලියෙන් කෙනෙක්ව ගැනල්ලා ජනාධිපති කරමු අගමති කරමු ආදීංවාදයක් ගොඩනගිල තියෙනවා. මෙන්න මේ දෙක කොහොමද තුළනය කරගන්නේ අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාවත් එක්ක මේක ගැටෙල් මෙහෙමයි ඒකට ඉඩක් තියෙනවා මෙන්න මේ ආකාරයට යම් පක්ෂයකට අවශ්‍ය නම් තමන්ගේ ජාතිකල ස්තුවේ ඉන් මන්ත්‍රීවරයක්ොයි වත් කරලා ඔය කියන පුද්ගලයා හෝ පුද්ගලයින් ලිමේන්තුවට ගෙන්න්ඩ පුළුවන් අර නාමයෝජනා පත්‍ර පාර දෙන දවසට කලින් ගෙනෙල්ලා එයාගේ එතකොට දිවරුන්දුන්නයින් පසේ යත් පාර්ලිමේන්තුවය මන්ත්‍රීවර කෙමනත්තං යම් කිසි අපිහිතමු දිස්ත්‍රික්කයක තේරීපත්තච්ච මන්ත්‍රීවරයකින් නොන යා ස්වේච්චාවෙන් යාගේ ඉල්ලාස්වීම දුන්නොත් ඒ දිස්ත්‍රික්කයේ ඒලයිස්තුවේ ඒ පක්සේ ඊළඟටින්න පුද්ගලයාව පත් කළ හැකි මේක ඉතාමත්ම වැදකත්ම ශේීනත් කරමත්මයා මතු කරන කරණය මේක තුළින් කද ජූලි පහළව පාර්ලිමෙන්තු රැස්වන දතුන්ගට ජනතපත්තුමාගේ ඉල්ලාවීම ලැබෙන බව කතානායිකර කියනවා දාහතර තියනෝ පහලව තමයි පාර්ලිමෙන්තුව නැවත රැස් කරවන්නේ ඒ දින ඒ පවා අධවුරුම් දීමට ඉඩකට හදාගන්නට පුළුවන් ඊලාකට නාමයෝජනා කඇඳවන්නේ දහ නමය අගහරවාද ඒ සඳ පාර්ලිමෙන්තු රැස්ව වෙන කොට නැවත පාර්ලිමේතු තුළ මන්ත්‍ර කෙකුට දියරුම් දෙදන අවශස වුණොත්. එදත් දහන මේ දක්වත් මේ ඉඩ විවරවලා තියන නාමයෝජන කැඳවන දවස දක්වා මේ කන්නේෙ දින කීපයක් හෙමයි. මෙතන ඉඩ ඉඩකඩ තියනවා. මෙතන විඩෝ එක කෝපන් වෙලා තියනවා. සීමමිත ඉඩකඩ තියනවා. තමන්ට මංගැෙනක පුද්ගලයෙන් හිතර වනංක් කියන පුද්ගලයා සුසුයි කියලා ඒ පුද්ගලයාට ඒ ජනාතිය වැඩබලන ජනාතිපති දුරයට යෑම් සඳහා. ර කපල දෙන්න පොඩි ඉඩක් හතුමාගගේ වින්ඩෝ එකක් ඇරලා තියෙනවා. මේක දෙපැත්තෙමතියනවා එකන්නේ ඉතාම් වැදකත් මේ අලුත් තර්කයක් ශ්‍රිනත්තර මත්තය මතු කරන්න අපි බොෝ දෙනා හිතන්නන්නේ ජාක ලයිස්තුෙන් මයි එහම එලිය කෙනක් ගේෙනවනන් ගන්න වෙන්නේ යම් දේශපාලන පක්ෂයක් හරහා කියලා ජාතික ලයිස්තට ඔබ දන්නවා ඉවත් වනොත් ජාතික ලයිස්ට නියෝචනය කරන මන්ත්‍රීවරය ඉල්ලස්සවීම දීලා ඉවත් වනොත් ඕනෑම කෙනෙක් දැනට පවතින නයිතික රාභන් යටටතේ ඕනෑම කෙනෙකුව ඒ මන්ත්‍රවර ඉවත්වූ පක්ෂේ මහලකම්වරට අවස්ථාවති යනො පත් කරන්න ඒ පක්ෂය කෙනනෙක්ද ඒ පක්ෂය තර්ග කලලා තියනවාන්ද කලින් ජාතික ලයිස්තුවේ නම තිබුණදඒ කිව කදල්න ඕන කෙනෙක්ව පත් කරන්න පුුවන් හැබයි අනිත් පත්තෙෙන් දිිස්ත්‍රික්ක අත්තර්ග කරපු කෙනෙකුටනත් ඊළංඟට ලයිස්තුුවේ පල්ලෙහා ඉන්න අනං දැනට ඉන්න කෙනක්ස්සුනොත් ඊට පල්ෙහයි කෙනෙකුට පාර්ලිමේන්තුවට පිවිසේ දොරටු දැනටත් විවර වෙලා තියනවා මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තොත් ඔබ ඔබ කියන විදියට මේ තියන ඉඩකඩ ප්‍රෝජනයට ගත්තුත් කොහොමද ව්‍යවස්ථාවත් එක්ක මේ කිස්සර හටයන් ඒක අදහස්කය සම මම මගේ අදහස් දැන් මේ වගේ මන්ත්‍රීවරයක් එිය තොර එලියෙන් ආව තේක කියන්නේ අර නාමයෝජනා පත්‍ර භාර දෙන්න අවසන් මහොතට ස්සෙල්ලා දවරුන්දීල ආවොත් ඒ පුද්ගලයට ගෙත් නාමය යෝජනාය දිරිපත් කළ හැකි. ඒකෙ එයා විතරන නම් කරලා තියෙන්නේ එයා අනිවාර්යෙන්ම වැඩවල්න ජනාධිපතියදිට පත් කරනවා නමුත් එයා සමග තවත් නාමය යෝජනවාර්දිීලා තියෙනවනම් ඒ අය අතර අරමංකිවෝගේ රහස්්චන්දයක් තිබිලා ඒ රහස්්චන්දයෙන් වැඩි බහතර චන්දය ගන්නෙක් කෙන පත්වනවා. මේ දෙකම ජනාධිපති දුරේ අගමැති දුරේ සම්බන්ධයෙන් තියෙන කාරණාව මේ වගේ සංකීරණයි. පැහැදිලි කරගන්න එකන්නේ මෙහෙම වුනොත් මෙහෙමයි අරම වුුණොත් මේ මගේ කියලා විවිධ සම්භාවිතාවයනුව විධ දේවල් වෙන්න තියෙන ඉඩට තියන ඊළඟ කාරණය. ආණ්ඩුව දැන් ජනාධපති ව අගමැතින්න්න ආණ්ඩුවක් තියනවා ආණ්ඩුවට මොකද වෙන්නේ ජනාධිපති අස්සුනොත් මෙහෙමයි ජනාජිපති අස්සුනොත් දැන් වැඩබලන ජනාධිපතියනවා තාවකාලිකව එයාට අවශ්‍යන ජාති සියල බලතල ති මංකිකපු කාරණ වැරෙන්ඩ. එතුවොට එයාට ඔන්නන් ඒ කෙටිකාලය සඳහා වුවද අමාත්‍ය මණ්ඩලයක් නම් කළ හැකි. එහෙම නැත්තං අර මාසය ඇතුළත යම් ජනාධිපතිවරයක් පත්කරනවනං. එතනින් එහාට ඒ පුද්ගලයාට තමන්ගේ අමාත්‍ය මණ්ඩලය පත් කළ මතක් අවක කියන්න මේ අමාත් ඒ අමාත්‍ය මණ්ඩලය පත් කරෙන්නේ, විසිවෙනි සංසෝධනය රනු කූලව ඉතා අට පැදිරිිකරත් ඒ කියන්නේ විසිවැනි සංසෝධනය යටතේ අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේ පූර්ණ බලතර සහ තීන්දු කිරීමේ හිමිකම තියන වෙන කාටවත්න මෙයි ජනාතිපතිවරයට. ඒ විස්සේ කියනවා අගමැතින්සල් සලකා විමසා විමසා බලා. විමසා බලා? විමසිල්ලි අගමැති කරන යෝජනාව මෙහෙම අතින් පොඩි කරලා කුණුබක් කියට දාලා තමන් ටෝනාය පත්කරඩ පුළුවන් දහනම්වැනි සංශෝධනයහම මෙ ඉතිබුණේ ඒක තිබුණේ අගමැතිවරයාගේ නිර්දේශමත තමයි එක පත්කරඩන. අසෝක මට තව පොඩ්ඩක් දෙනවනා මිනිත්තුවක් පම්න ස අකුල කරනද කියලා තවත් ප්‍රශ්නයක් මතු වයෙනවා පත්වන වැඩබලන ජනාධිපතිවරයා තව මාස විසි අටක් තියනවා කල් යන මොකද ඉතුරු දුර කාලේ එතකොට එයා හොඳ නෑ කියලා හිතුුණු තයාවස් කළ හට ජනාධිපතිවරණයක් තියන්නේෙ නෑ ජනාධිපතිවරණයක් තියන් පුළුවන් ඒයින්න ජනා ස්විච්චාවෙන් අයිගුණය කියලා ජනාධිපතිවරණයක් ෙන ක්ෙන ඊළඟගක්න ඊළඟෙක්කෙන. එකම ක්‍රමය ප්‍රායෝගික ක්‍රමය තමයි පාර්ලිමේන්තුව මගින් ජනා ඉල්ලී මක්කලොත් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්නේ කියලා එතකොට විතරයි පාර්ලිමේන්තු මැතිවරනයක් තියන බෝධ දැන්ක් හඟඳ දෙනක් කියනවාම මේන්තර්කාල පාලනය අවුරුද්දක්ක හමරක් ගිහිල්ල චන්දයක් තියනවා. සමහරය කියනවා හැකි ඉක්මනින් චන්දයක් තියනවා. කියන්ඩ ලේසිී ප්‍රායෝගික අපි ව්‍යවස්ථාවේ විදිවිධාන ඇතුළත කටයුතු කරනවානම් කරඩ පුළුවන් පාර්ලිමේන්තු එකතුවෙලා යෝජනා සම්මතයකින් කිව්වොත් මේ පාර්ිමේන්තු විසරු වාහරෙන්න්න කිව්ොත් ජනාජිපතිවරයා අයකටින් එක විසරුවාහර ගැටලක්න න ඒම ඒකට අවම කාලයන්නේ අවුරුදු දෙක මාරකට පෙර ම නිවරද අවුරුදු දෙකා මාරක් යන කන්ද ජනධපත්තුමාට තමන්ග ිමතයෙන් විසරන්න්න බැන . පාර්ලිමේන්තුව පත්කරදා බවසේදලා අවුරදු හ දෙ හමාරක් දෙ දෙක හමාරකට පස්සේ ජනාධිපතිවරයට ඕනෙ නම් රටේ මිනි සුන් ඕනෙ හි ලන්නයි ජනාධිපතිවරයට ඕන නම් පර්ලිමේන්තුව විසරුව හැරීමේ බලතල තියෙනවා ඒකත් තියෙනවා. එතකොට මේ වෙලාවේ ජනාධිපතිවර අන්තර් ඉතිරිකාලය සඳ පත්තුනොත් පොහු යම් විදියකින් ඉල්ලා සුනත් ජනාතිපතිවරණයකට යන්න නෑ නෑ පාර්ලිමෙන්තු ඉල්ලා සිටියොත් පාර්ලිමේන්තුව විසරුවන්න්න පුලුව පුළුවන්. එහමත් නැත්තං අරබතුමාකිෝගේ ජනාජිපතිවරයාට තමන්ගේ බල තල පාවිච්චි කරල දැන් මන් දන්න තරම තාම ු දෙක හමාරිවරනය පාර්ලිමේන්තු මේ ජනාධපතිවරයා මේ දුරේ සදා පත්වනේ ද සම්සය. දහනමේ අවරද් මගේ පාලිමේන්තු ාර්මේන්තු පත් ච් දවසිත මහින තාම අවුරදු දෙකහහාමාරම්පර්ණ ඕනේ ෑ කෙනෙක් අහසයි මගේ තියෙන්නේ ඒ නිවරදි නං දෙකහමාරයනකං යාටත් බෑ දෙකමමාරේ ළඟ දිමන්හිතර දෙකහමාර පිරෙයි එතනින් එහාට ජනාජිපතිවරයට ඕන නම් තමන්ගේ බලතල පවිච්චි කරලා ඒ පාර්ලිමේන්තුව ඉසිුරුව හරලා එමගින් මිනිසුන්ට අපිට චන්දකට ය අන්ට දැනුල ම මේේ කතාව කියන මේකයි ක් ප්‍රසිද්ියය කියනවා අපිහෙම කරනවා කියලා නමුත් අපි මෙහෙම කරනවා කියලා අපිට බෑ ඇතමන්ට හිතන හිතන දේවල් කරන්න. ඒකට එක්කෝ ජනාධිපතිවරය ඇතින්දුවක් ගණ්ඩෝන එහම නැත්තං පාර්ලිමේන්තුවේ බහුතරයක් තිීන්දුවක් ගන්නන්න. ඒ ඒතන්දුව නැතුව අපි මේක කරනවාි මේක කරනවා අපි අරග කරනවා කියලා ඒවා පොස් වචන්න තමයි. ස්්‍රීඩක්ට මාත්තයන්ගේ පැදිි කිරීම ඉතා පට්නවා ොකද. ජනාතිපති අගමැති පාර්ලිමෙන්න්තුෝ මේ තුනම අල්ුතෙෙන් පත්කරගන්න අලුතෙෙන් පිටවන්න අලුතැන් නාමයෝජනා දෙන්න අවශ්‍යයි කියන අදහසය තමයි ජනතාව අරගලයන් තුළින් ප්‍රකාශ කර හැබැයි මේක නීතියේ රාමෝට ගැනල්ලා ප්‍රයෝගකෝ බිම ක්‍රියාත්ම කිරීම අභියෝගාත්මකයි බෙහෙවින් මස්තුතියි යාද මේ අියෝක පිබඳවා අපයෝ දනුවත් කර අසෝකා ඔබතුමාගේයා ඇතනෑ. බතුමන්ල්ලත් මට හැමරවස්ථායිම මගේ ස්වාධීන අදහස් මකාගවත් අවශ්‍යතා මමතයන් ප්‍රකාශර කෙනෙක් නෙමයිම තෙක් කරලා නැයි සරහර කරබලා පර්‍රනය ඒ මගේ ස්වාධීන අදහස් ප්‍රකාශරන උතුමා ගේ තනමට හැමතිසේ අවස්ථාව සල් සසාරදී තිවා ඒ පිළිබඳව මගේ හරිදයාංගම ස්තූතිය පුතු කරන.